ඉදිකිරීම සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්නට රජය තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙක් හිරු ස්පෝර්ට්ස් කෝණ වෙත පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ප්‍රතිව්‍යුහගත කිරීම සහ ව්‍යවස්ථා සංශෝධනයේ මෙම මණ්ඩලයට පැවරෙන ප්‍රධාන කාර්යයන් බවයි. එමෙන්ම ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පරිපාලනයද මෙම සුපරීක්ෂණ මණ්ඩලය යටතේ සිදු කෙරෙනු ඇති. මෙම නව මණ්ඩලයට ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු සහ රජයේ නියෝජිතයන් තිදෙනෙකු ඇතුළත් කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජිත සුපරීක්ෂණ මණ්ඩලය පිළිබඳව මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දැනුවත් කර ඇති බවයි. මුද්‍රාජවල තෙල්ගබඩා සංකේණයට ඉන්ධන සපයන නලයෙන් සිදු වූ තෙල් කාන්දුවට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ ශ්‍රී ලංකා ඛනිජ තෙල්ගබඩා පරයන්තේ නිලධාරීන් බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය චෝදනා කරනවා. අද දිනේ තෙල් කාන්දුව සිදු වූ ප්‍රදේශයාවට සිදු කළ විමර්ශන කටයුතුවලින් අනතුරුව ඔවුන් මෙම අදහස් පළ කළා. පසුගිය දින කිහිපය පුරාම තෙල් කාන්දුව සිදුවන දික්කෝවිට තල්දීවත්ත ප්‍රදේශයේ සිදු ඇති පරිසර හානිය පිළිබඳව නිරීක්ෂණය කිරීමට අද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය නිලධාරීන් පිරිසක් එහි පැමිණියා. තෙල් කාන්දුව නිසා බොහෝ ජෛව කොටස් වලට හානි සිදු වී ඇති බවට එහිදී ඔවුන් පෙන්වා දුන්නා. දැන් මේ වෙනකොට අපේ පරිසර හානිය තවත් හොඳට පෙන්වීමින් පවතිනවා. මොකද කඩුලාන ගස මැරෙමින් පවතින අතර මේකේ සුළං දිශාවේ විරුද්ධ දිශාවේ තියෙන ප්‍රදේශයේ තවත් තෙල් තත්විතා වැඩි වශයෙන් මේ වෙද්දී තැන්පත් වෙලා තියෙනවා. 100%ක් ප්‍රියුසික ක්‍රීම් කඩ අපිට කරීම අපහසුයි. ඉදිරියට වෙන හානි වශයෙන් මේ තව ගස් කොළන් මැරීම සිදු වෙන පුළුවන්. ඒ වගේම දීවර කර්මන්තේ වැඩි හානියක් වෙන පුළුවන්. විශේෂයෙන් දේශීය දීවර කර්මිකට වෙන හානි තවත් බරපතලයි. මේ තත්ත්වය අවුරුදු 2ක් 3ක් වෙනකන් තියෙන පුළුවන් යථාර්ථයටපත් වෙන්න. කලපුව අවට සිදු වී ඇති තෙල් කාන්දුවට වගකිව යුත්තන් පිළිබඳවද මේදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සාමාන්‍ය අධිකාරිවරයා අදහස් පළ කළා. මේ වාක්‍යෙම සම්මුණ දරන්න ඕන ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගබඩා පරයන්තේ නිලධාරීන් සහ අදාළ ප්‍රදේශවාසීන් සිය විරෝධය පළ කළා. අපි කවදාවත් ප්‍රාදේශවාසීන්ට ඒ වගේ තෙල් ඉවත් කරන්න කියන්නේත් නැහැ. ඒ තෙල් ඒගොල්ලන් තියන් ඉන්න එකත් නීති විරෝධී, ඒක රාජ්‍ය සම්පත්. අපිට ඒවා මිලදී ගැනීමක් කරන්නත් කොහොමවත්ම බෑ. ඒගොල්ලන්ට තියෙන හොඳම වැඩේ තමයි තෙල් ආපහු ආයතනයට ලබා දෙන එක. කවුරුන්වත් මේ මහත්තයා කතා කරපු විදිය වැරදි. ඒගොල්ලෝ තමයි අපිට සීට් දුන්නේ තෙල් ගන්න කියලා. නැත්නම් අපි තෙල් ගන්න නැහැ නේ. අපි ගාව නැහැ නේ කාපට්. තෙල් කාන්දුව නිසා ප්‍රදේශයේ සිදු ඇති අර්බුදයේ පිළිබඳ සොයා බැලීමට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන් අමරතුංග මහතාද අද තල්දියවත්ත කලපුව ප්‍රදේශයට පැමිණියා. ප්‍රදේශවාසීන් විසින් එක්කන ලද තෙල් පිළිබඳ මීඩියා මාධ්‍යවරයා සිය අදහස් පළ කළා. ඒ මිනිස්සුන්ගේ මානසිකයෙන් අහ කියන දෙයක් පරිසරයේ විනාශ වෙන්නේ නැති වෙන්නේ අර රැකගත්තට තව කීයක් හරි දෙන්න ඕන එකතු කරවට. තියෙන එක අතර ගන්න එක නෙමෙයි. මේදී ප්‍රදේශවාසීන් තමන් එකතු කළ තෙල් තොග අනවසර ඒවා දැයි අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියා. තෙල් එකතු කරන්නේ මේ පරිසරය වළක්වා ගන්න ක්‍රමයට. මොකද අපේ කර පරිසර මේක තා නේවියකුණු කර වේගෙන් කර ගන්න තමයි කරුවේ. රාජ්‍ය දේපොළ මම ඒව වෙන්නේ. දූෂිතයි. දෙමතකොඩදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැටලු සහගත බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. කොට්ටාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. දැන් කිව්වේ පොලිස් පරිසර ආවම නීතිය හරි අගයට ක්‍රියාත්මක වෙනවා. දේශපාලන අතපෙවි ඉන්නේ. දැන් මොකද වෙන්නේ? අර හිරුනිකා මැතිණිය යහපාලන සුරතූතිකාව අනුගේ පවුල් ආරමු විසඳනවා. එයා තමයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසු. චූදිතියාවේ ගියාම ඩිෆෙන්ඩරේ කට්ටියවල ගෙන්නවා ගෙන්නන කාර්යාලේ ලගිනවා මේසු උඩ අහනවා නඩුව දෙදා තීන්දුව. යහපාලනයේ වනා ඊ හිමිකා විසින් නඩු එසීම. දැන් කො නීතිය? දැන් නිකන් හිතන්නකො මේ මෙතන ඉන්න මන්ත්‍රීතුමේ එතුමන්ලගේ වාහනයක් කරලා ඔය අනුගේ පවුල් ආරවුලක් විසඳන්න චූදිතියාව අරගෙන ඇවිල්ලා තමගේ කාර්යාලේට ගෙනල්ලා ප්‍රශ්න කරන්න පොලිසිය මොකද නීතිපතිගේ උපදෙස් විමසනවාද? අතරක් කොට ගන්න නෙමෙයි නේ වාහනේ තිරුනිකාගේ ගීල තීනේ තිරුනිකාගේ ආරක්ෂකයෝ ගෙනලා තීනේ තිරුනිකාගේ කාර්යාලේ
පොලිසිය නීතිපතිගෙන් අහනවා මොකද කරන්න කියලා. පොලිසිය හරි බබා. පොලිස් මාර්ග ප්‍රකාශකයා තොත්ත බබා. ඒ පැත්තේ ප්‍රශ්න නැති පොලිසිය තොත්ත බබා. හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක ඉන්න කාගේ හරි මොකක් හරි නිකන් උලකට හමන හරි වරදක් අහුනොත් නිකන් අහගෙන එකක් හරි පෙතුනොත් නීතිපති උපදේශ නැත වහාම දඩේම පටන් ගන්න. ඉස්සර හිටපු චණ්ඩියන්ගේ චණ්ඩිය ගැන වික්‍රම් බාහු කරුණාරත්න මහතා කියනවා. ඒ කවුද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටේ. प्रश्ने मंत्री वर प्रसाद प्रश्न पार्लिमेंट मंत्री पिछु बलियान क्रियात्मक महिंद्र राजपक्ष महत्ते खाले मिनिस्ट्री पेहर के सुधुन सांस्कृति मेवागन कथा कल्लाकेला जनाधिपत वगे मुंट मडल तला పూలాన్ దేవిల మే రటట అవసరం నే మే రటే ప్రశ్న విసందాన్న వెన్నే ప్రజాతంత్రవ పస్సి అవిల్ల ఎల్లిచ్చస్ బహు ఆయ తామ మే పరివర్తనే బరపతలకమ గెన అవబోధයක් నే దెం మే యహపాలన రాజ్యేత్ అపి దక్కై ఇయ పేదా డిపెండ్ రటే కి గెనిహిల్లా హిరునికా ప్రేమ చంద్ర మెటిని గి కట్టియక్ కట్టియు సగన గియా ఏతుమియత్ దెం నీతియ వల్ వద్దవాగన యనవా మేక హిరునికా గే డిపెండర్ రటే కిలమ తమై ఏక ఒప్పు విలా తియెన్నే ఎదోడ ఎహెమ దయక్ విలా తియెనవన సాధారణ పరీక్షనయక్ సిదు కరంట ఓనేమై దండువమ నిసి ආකාරවම ලැබිය යුතු වෙනවා හිරුනිකා කියලා නීතිය වෙනස් විය යුතු නැත මැති අමතුරුන්ට වෙන නීතියකෝ mantri වරුන්ට වෙන නීතියකෝ එහෙම බෑ තුමගේ පියා භාරත ලක්ෂ්මණයා චණ්ඩියගේ චණ්ඩිය තුමත් එක එක ආරවුල් ඇතුණා මෙන්න මෙයා දෙන්නගෙන ඒවා විසඳන සිරිතක් තියුණා එයාගේ දියණියක් ජගන් මාතාව වගේ චණ්ඩින්ට විසඳුම් දෙන්න යනවාද කියලා සැකයක් තියෙනවා